And now, live at 10:30. අයිබෝවන් ශ්‍රී ලාංකේය අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති live at 10:30 අද ආරම්භමයි මේ අදත් සවිස්තර පුවත් ඔබට කියන මම නිමේෂ් විජේසූරි මම ඉෂාරා සමරසිංහ මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල සුරාබදු පනතට අදාළ සංශෝධන වහාම ගැසට් කරන ලෙස ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් රජයට පූර්ණ සහය ලබා දෙන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අග්‍රාමාත්‍යවරයාට සහතික වෙයි. විපක්ෂ නායකවරයා හිටපු ආරක්ෂක ප්‍රධානීන් හමු වෙයි. ලබන සඳුදා පාසල් විවෘත කිරීමේ තීරණය රජය යලි තහවුරු කරයි. සියලු කතෝලික පෞද්ගලික පාසල් විවෘත කිරීම කල් දමන ලෙස අගරදුගුරු හිමි ගෙන්නීමක්. සයින්ද මරුදු පිපිරීමෙන් මේගේ ත්‍රස්සින්ගේ සිරු ආගමික වතාවත් වලින් තොරව මිහිදන් කෙරේ. එම භූමදාන කටයුතු සිදු වුණේ එම ප්‍රදේශයේ ආගමික සංවිධානවල දැනුම් දීම සහ ඉල්ලීම මත ආගමික කටයුත්තකින් තොරවයි. මේගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකට බලහත්කාරයෙන් ඇතුළු වූ රොයිටර් මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පාසලේ විදුහල්පතිවරයා කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවටගත් සැකකරු මේගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර ජනාධිපතිතුමාගේද නම සඳහන් කරමින් රාජ්‍ය විරෝධී සහ ජාතීන් අතර අසමගිය ඇතිවන අන්දමේ ප්‍රකාශ සහිත ලිපි 600ක් සමග සැකකරුවන් තිදෙනෙකු අද පස්සරුවේ අත්අඩංගුවට ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ කොළඹ කොටුව පොලිසියට ලැබුණ තොරතුරක් අනුව ඔවුන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවටගත් බවයි. න්‍යාතර අදත් දිවයින පුරා සෝදිසි කිරීම රසක් සිදු කෙරුණා. නිට්ටඹුව පොලිසියේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නිට්ටඹුව කහටෝ ඕවිට ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළා. එහි තිබී ඩ්‍රෝන කැමරාවක් ඇතුළු උපකරණ ලැප්ටොප් පරිගණකයක් ඒ සමග සොයාගත්තා. අත්අඩංගුවටගත් 28 හැවිරිදි මොහමඩ් ඉම්රාන් නැමැති සැකකරුගේ පරිගණකයේ තිබී ත්‍රස්තවාදී දර්ශන සහ ඡායාරූප හමු වී තිබෙනවා. හැටන් මල්ලියප්පු ප්‍රදේශයේ නිවසක තිබී පොලිසිය තියුණු ආයුධ 9ක් සොයාගත්තා. එම නිවසේ සිට අත්අඩංගුවටගත් සැකකරුගේ යෙමනේ සිටින වැඩිමහල් සහෝදරයා වූ මොහමඩ් උන්නි නවාස් ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවට අනාවරණය වී තිබෙනවා. මේ අතර හැටන් ප්‍රදේශයේම ප්‍රධානම කතෝලික දේවස්ථානයක් වන ශ්‍රී කුරුස දේවස්ථානයේ වෙත පසුගිය 7 වෙනිදා පැමිණි සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙක් සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා. ඔවුන් දෙදෙනා පිළිබඳ සැකසිතූ දේවස්ථානයේ සිටි පාලන අධිකාරිය ඔවුන්ගෙන් තොරතුරු විමසූ විට එකවරම ඔවුන් පිටව ගොස් තිබුණා. පොලිසිය යුද හමුදාව සමග එක්ව අනුරාධපුර නගරයේ පිහිටි මුස්ලිම් පල්ලියක් අද පරීක්ෂා කර සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. American forces වල යූස් කරන weapon නේ තියෙන්නේ. පල්ලියේ නතර කර තිබූ අත්හැර දමන ලද කඩල කරත්තයක පෙට්ටියක් පරීක්ෂා කිරීමේදී එහි තිබී යුද හමුදා සමාජිකයන්ගේ ලාංඡනයක් සහ මේස් යුගලක් සොයාගත්තා. යටියන්තර පොලිසිය කළ මෙහෙයුමකදී භූගත දත්ත පරීක්ෂා කරන යන්ත්‍රයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. රුවන්වැල්ල පොලිසිය සිදු කළ මෙහෙයුමකදීද එවැනි යන්ත්‍රයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර පසුගියදා දෙමිටගොඩ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවාගත් ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් විමර්ශන කිරීමේදී අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් ලද තොරතුරක් මත තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ සිදු කළ මෙහෙයුමකදී සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශන කිරීමේදී ගබ්සා පෙති ඇතුළු විස සහිත විවිධ වර්ගයේ මත් පෙති 65,000කට ආසන්න සංඛ්‍යාවක් සොයාගත්තා. කොළඹ කොම්පැනි වේදිය ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක සැකකටයුතු පාර්සලයක් ඇති බවට ලද තොරතුරකට අනුව අද පෙරවරුවේ එහි සේවකින් කලබලයට පත් වී තිබෙනවා. පොලිසිය විශේෂ කාර්ය බලකාය ගුවන් හමුදාව සහ යුද හමුදාව එක්ව මහල් 14කින් යුත් අදාළ ගොඩනැගිල්ල පරීක්ෂා කළ අතර එහිදී කිසිවක් හමු වී නැහැ. මේ අතර ජයල ඒකල උදම්මිට ප්‍රදේශයේ යකඩ උණුකරණ කර්මාන්ත ශාලාවක් අද පරීක්ෂා කළා. එහිදී බර අවි සඳහා භාවිත කරන උණ්ඩ හිස් පතුරම් කුපු ඇතුළු උපකරණ රැසක් සොයාගත්තා.
පසුගිය දා අම්පාර ගල්ලුවේ සීනි සමාගමට අයත් මුවන්ගල ගබඩාවෙන් සොරකම් කර තිබූ උක්කැපීම සඳහා යොදා ගන්නා පිහි 177ක් අද සොයාගත්තා. ඒ ගල්ලුවේ ගඟ අසබඩ පිහිටි පාලුස්සානේක වලදමා තිබේදී. එහිදී පොලිස් නිලසුනක සහාය මත සිදු කළ විමර්ශන වලදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා. කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය ආසන්නයේ අතුරු මාර්ගයක පිහිටි නිවසක තිබී ස්නයිෆර් අවිසඳහා භාවිත කරන දුරදක්නයක්, කඩුවක්, තියුණු ආයුධ දෙකක්, සීඩී පට 16ක් ඇතුළු ලියකියවිලි රැසක් සොයාගත්තා. නිවසේ සිටියේදී අත්අඩංගුවට ගත් සැකකරු ගම්පල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ශංග්‍රිලා හෝටලයේ තුලදී මරාගෙන මැරෙන බෝම්බේ පුපුරවාගත් මොහමඩ් සාරාන්ගේ සහෝදරයාට අයත් කාත්තන්කුඩි ප්‍රදේශයේ නිවස අද පරීක්ෂා කළා. එහි තිබී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල 4ක්, ජංගම දුරකථන 2ක්, ජාතික හැඳුනුම්පත්, බැංකු කාඩ්පත්, ඡායාරූප කීපයක් ඇතුළු උපකරණ රැසක් සොයාගත්තා. සාරාන්ගේ සහෝදරයා වූ නිවසේමි මොහමඩ් රිල්වාන් සහ ඔහුගේ බිරිඳ සයින්දු මරුදු ප්‍රදේශයේදී පුපුරවාගත් මරාගෙන මැරෙන බෝම්බෙන් ජීවිතක්ෂයට පත් වුණා. රත්මලාන බොරුපන ප්‍රදේශයේ රූපලාවන්‍ය අගාරයක සිදු කළ සෝදිසියකදී වෝකිටෝකි 14ක් ඇතුළු උපකරණ රැසක් සොයාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. සුරාපදු සංශෝධන වහාම ගැසට් කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශ වෙත අද උපදෙස් ලබා දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. මද්‍රව්‍ය මර්ධනය සහ අපරාධ අවම කිරීම පිළිබඳව අද ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්තුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාවට අමාත්‍යවරු, අමාත්‍යංශ ලේකම්වරු, රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂකංශ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. සුරාබදු පනතට සහ විෂ මද්‍රව්‍ය ආඥා පනතට අදාළ සංශෝධන වහාම ගැසට් කරන ලෙස මෙහිදී ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ මද්‍රව්‍ය වැරදි පිළිබඳ නීති දැඩිව ක්‍රියාත්මක කරමින් මතින් නිදහස් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙල ශක්තිමත්ව සහ කඩිනම්ව ඉදිරියට ගෙන යෑමේ වැදගත්කමයි. බන්ධනාගාරගතව සිටින මද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බරපතල අපරාධකරුවන් බුස්ස බන්ධනාගාරයේ වෙත ගෙන යාම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. විෂ මද්‍රව්‍ය විශ්ලේෂණයට අදාළ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමුණේ ඉන් අනතුරුවයි. මේ අතර රට තුළ අපරාධ අවම කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙලේ ප්‍රගතියද සමාලෝචනයට ලක් කෙරුණා. ශ්‍රී ලංකා රජයට ඉදිරියේදී පූර්ණ සහයෝගය ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අද සහතික වී තිබෙනවා. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය Alliance of Civilizations උපලේකම්වරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාවකදී. ශ්‍රී ලංකාවේ සංචාරයක නිර්දවන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ Alliance of Civilizations උපලේකම් මිගෙල් ඇන්හෙල් මොරේෂන්ස් මහතා අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සේෂෝකයේ පළ කරමින් ශ්‍රී ලංකා රජයට පූර්ණ සහය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහතික වී තිබෙනවා. මේ අවස්ථාවේදී මොරේෂන්ස් මහතා පවස ඇත්තේ සමස්ත එක්සත් ජාතීන්ගේ ව්‍යුහයම ශ්‍රී ලංකා රජයේ ශක්තිමත් කිරීමට ඇප කැපවන බව එක්සත් ජාතීන්ගේ සංවිධාන මාලේකම්වරයා තමන් වෙත දැනුම් දුන් බවයි. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් සකස් කළ වාර්තාව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට අද බාර දුන්නා. ඒ විජේරාමී පිටේ ඒ මහතාගේ නිල නිවසේදී. පාස්කු ඉරිදා ත්‍රස්ස ප්‍රහාරයත් සමග උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් මහින්ද රාජපක්ෂ මහතා හමු වූයේ පසුගිය ඉරිදායි. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කරන ලෙසට ඔවුන්ට දැනුම් දුන්නා. එනෝ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් සකස් කළ වාර්තාව අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බාර දුන්නා. ඉතින් අපි සම්පූර්ණ
දවසකට මේ වතාව මේ කාලයේ මේ ස්ලාබ් දැන්න පිළිගන්න මේ කවුරු හස් මේ ආස්තවදී රාජ්‍යවෙන් දෙන්න අනතුරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද මාධ්‍යයට අදහස් පළ කළා අපි කියන්නේ හමුදාවල් වලට ක්‍රියා කිරීමට මේ ආරක්ෂක නීතියක් ඉමුනිටි විශේෂයෙන්ම බුද්ධි සේවා වලට පුද්ගලයන්ට සේවා මුක්තියක් අවශ්‍යයි මොකද මේ වගේ ඉස්සර මේ පහුගිය කාලවල සිදු වුණා වගේ සිදුවීම් ඇති වුණොත් ඒ වගේ මේ නිලධාරීන්ට වැඩ කරගන්නට අපහසු වෙනවා ඊළඟට අපි තාමත් වැදගත් එකක් හැටියට සලකනවා පුනරුත්ථාපනය සහ ඩිරැඩිකලයිසේෂන් ඒ දෙක ඉතාමත්ම වැදගත් ඊට අමතරව හමුදා නිලධාරීන් විසින් ගත යුතු ක්‍රියා මාර්ග ගැන මතක් කරලා දීලා තියෙනවා ඉතින් ඒවා හමුදාවට හරි බලතල ලැබුණොත් ඒගොල්ලෝ කරයි කරන්න පුළුවන් මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ නායකින්ගේ රැස්වීමක් අද පසුරුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිල නිවසේදී පැවැත්ුණා අපිට පිළිබඳව කතා කරා අද ඒකාබද්ධ විපක්ෂයේ මේ මෙහෙවන විපක්ෂ නායකතුමා ඇතුළු පක්ෂ නායකෝ දැන් ජනාධිපතිතුමාත් හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා මේ තියෙන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්න දැන් ජනාධිපතිතුමා හම්බ වෙනවා හම්බ වෙන්න යනවා සමහරෙක් ආරාධනා ලැබුවා අය මම එක්කෙනෙක් ඉතින් ජනාධිපතිතුමා අපිට එන්න කිව්වේ ඉතින් එතුමා තමයි තීරණය කරන්න උනේ මොන වගේ දේවල්ද අපිත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා එතුමා කතා කරන කාරණා අනුව එතුමා අපට රටේ වර්තමාන ආරක්ෂක තත්ත්වය පැහැදිලි කරાવી කියලා බලාපොරොත්තු වෙනවා ඒ අනුව අපි අපේ ප්‍රතිචාර දක්වන්න බලාපොරොත්තු වෙනවා ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් කල්දැමුණු පාසල් ලබන සඳුදා යලි ආරම්භ වීමට නියමිතව තිබෙනවා මේ අතර සෑම පාසලකටම පොලිස් ආරක්ෂාව ලබා දීමටද කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජකාරිය වසම් මහතා සඳහන් කළේ. රටේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ දේශපාලනඥයනුත් අද පැවති මාධ්‍ය හමුවලදී මෙලෙස අදහස් පළ කළා. පාසල් පටන් ගත්තයින් පසුව එක පොලිස් නිලධාරියෙක්වත් අවම වශයෙන් එක පාසලකට ලබා දෙන්න එකඟතාවය පළ කරනු ලැබුවා. ඊට අමතරව විදුහල්පතිවරුන්ටත් අපි දැනුම් දෙනු ලැබුවා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කියලා විශේෂයෙන් කරුණු 18ක් ඔස්සේ අපි ඒ සම්බන්ධයෙන් කරුණු දැනුවත් කරලා තියෙනවා. සමහර විට කතෝලික පාසල් සම්බන්ධයෙන් අපි ඒ අවස්ථාව ලබා දුන්න ආරම්භ කිරීම හෝ නොකිරීම පිළිබඳව ඒ ප්‍රධානීන්ට තීන්දුව తీරණයක් ගන්න විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කරලා. නිමාඩු කාලය තුල මගේ හැරිච්ච දවස් ගන්න අපි ඉදිරියේදී බලනවා ඒව ආවරණය කරගන්න අගෝස්තු නිවාඩු අයින් කරන්න වෙයි. එහෙම නැත්නම් සෙනසුරාදා පන්ති පවත්වන්නේ ඉදිකටම. ඒ නිසා මේ හැම එකක්ම සැලකිල්ලට අරගෙන ආරක්ෂක අංශ තත්ත්වයක් සැලකිල්ලට අරගෙන තමයි අපි මේ සෞඳා පාසල් විවෘත කළ යුතුයි කියලා තීරණය කරනු ලැබුවේ. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ තියෙන සියලුම ඉස්පිරිතාල ඕනෑම තත්වයකට මූණ දෙන්න පුළුවන් තත්වයකට ඒක කටයුතු කරන්න. එන රෝගීන්ව පුළුවන් තරම් අඩු කරගන්න. දැන් අපි කියමු ඩයබටික් patient මාසිකව බෙහෙත් තමයි දෙන්නේ. දැන් ඒක මම වැඩි කෙරුවා මාස දෙක බෙහෙත් දීලා යවන්න කියලා. එතකොට ඒකෙන් අර ස්පිතාලේ එන ප්‍රමාණය අඩුවේ. ඒ ප්‍රමාණය අඩු වෙනකොට ජනතාවට තව වැඩි සේවයක් අපිට කරන්න පුළුවන්. එක්තරා කාලයක තබ්ලිග් ජමාත් ව්‍යාපාරේ ඊට පස්සේ තව්හිද් ජමාත් ව්‍යාපාරේ විසින් අනුක්‍රමයෙන් අපේ රටේ මුස්ලිම් ජනතාව තුල යම් සමාජ බෙදුම් වාදයක් දියත් කළා. රට අරාබිකරණය කරන්න නැතුව නිර්ආරාබිකරණයක් කළා. අපි පළමුවම ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවක් හදාගන්න. රැකියාවට යම් පිළිපස් ප්‍රශ්න, දරුව පාසල් ලැබීම පිළිබඳ ප්‍රශ්න, ආගමික ස්ථාන වන්දනා කිරීම පිළිබඳ ප්‍රශ්න අද හැමෝටම ඇවිල්ලා තියෙනවා. හැම ආගමකටම ඇවිල්ලා තියෙනවා. මේ නිසා අපි සියලු දෙනාම ඉවසීමෙන් ආරක්ෂක අංශ වලට ඒ කටයුත්ත කරන්න ඉඩකඩ දෙනවා මිසක් නීති අතර ගන්න කටයුතු කළ යුතු නැහැ. ලබන ඉරුදින පැවැත්වීමට නියමිත දේව මෙහෙයන් සහ දිව්‍ය පූජාවන් නැවත දනුම් දෙනතුරු නොපවත්වන ලෙසට අගරදගුරු මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් අද ඉල්ලා සිටියා. එමෙන්ම උන්වහන්සේ වැඩිදුරටත් දන්වා සිටින්නේ සියලුම කතෝලික පෞද්ගලික පාසල් ලබන සතියේ විවෘත නොකරන ලෙසයි. රටේ උද්ගත වී ඇති නවතම ආරක්ෂක තත්වය හේතු කොටගෙන අතිඋතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් විසින් අගරදුගුරු පදවියේ සෑම දේවස්ථානයකම සෙනසුරාදා සහ ඉරුදින මැයි මාසයේ 4 වෙනිදා සහ 5 වෙනි දින දිව පූජාවන් පැවැත්වීම තහනමට ලක් කර තිබෙනවා. මේට මූලික හේතුව ජනතාවගේ ආරක්ෂාවයි. මේ සම්බන්ධව පියතුමන්ලා සියලු දෙනාම කාඩිනල් හිමිපාණන් විසින් දැනටම දැනුවත් කර තිබෙනවා. මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ විදේශීය ආරංචි මාර්ගවලට අනුව මෙරට දෙව්මැදුරකට සහ අපොස්තලික සේවා ආයතනයකට පහර දීමේ සූදානමක් පවතින බවයි. එම නිසා සියල්ලන්ගේ යහපත වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
එමෙන්ම සියලු කතෝලික පෞද්ගලික පාසල් නැවත දැනුම් දෙනතුරු වසා තබන ලෙස කාඩිනල් හිමිපාණන් ඉල්ලා සිටියා. ලබන සඳුදා යලි පාසල් ආරම්භ කිරීමට ප්‍රථම දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට විපක්ෂය රජයෙන් ඉල්ලීමක් සිදු කරනවා. මේ අතර වර්තමානයේ රටේ සංචාරක සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳවද අද විපක්ෂය පැවැත්වූ මාධ්‍ය හමුවලදී කරුණු පළ කෙරුණා. තම අවිනිශ්චය තත්වයක් තමයි පාසල් ආරම්භ වීම සම්බන්ධයෙන් දෙමව්පියන් තුල තියෙන්නේ. එහෙනම් රජය ඒ සම්බන්ධයෙන් නිෂ්ක්‍රියාමාර්ග අරගෙනත් නැහැ. අපි දන්නවා දෙමව්පියන් රජයේ හෝ ඕනෑම පාසලක් ආරක්ෂා කිරීම සඳහා ස්වේච්ඡාවෙන් පෙළඹෙනවා. හැබැයි රජය විශ්වාස කරනවා නම් ඒ හරහා ජාතික ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් කියලා ඒක සිදු වෙන්නේ නැහැ. එහෙනම් අපි නැවතත් රජයට ඉල්ලීමක් කරනවා 6 වෙනිදා පාසල් ආරම්භ වීමට පෙර කරුණා කළා දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කෝටි 45000ක් විතර මේ වර්ෂයේ අපිට පාඩු වෙනවා සංචාරක ව්‍යාපාරයේ යෙදෙන සේවක පිරිස් රැකියා නැති බවට පත් වෙලා තියෙනවා ඒ පවුල් අසරණ වෙලා තියෙනවා ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ ආරක්ෂා කරා ගන්න සංචාරකයෝ ගෙන්න ගන්න වැඩපිළිවෙලක් නැහැ සංචාරකයන් එන එක නවත්තමින් කටයුතු කිරීමද මේ රජයේ ප්‍රතිපත්තිය කියන එක අපි අහන්න කැමතියි දැන් මා බැංකුවේ වර්තා අපිට වී තිබෙනවා ඒ වගේම විශාල විදේශ විනිමය අර්බුදයක් රට මුහුණ දීලා තිබුණා දැවැන්ත කඩා වැටීමකට මේකෙන් පස්සේ රට ඇති වී දාන රාජ්‍ය ආදායම් සියල්ල කඩාවැටේ. රටේ වැඩ කරන කර්මාන්ත ශාලා, වෙළඳ ව්‍යාපාර, ස්වයන් රැකියා කරන ස්ථාන සියල්ල පවත්වාගෙන යන්න බැරි තත්ත්වයකට දැන් අපි පත් වී තිබෙනවා. වහාම රජය ආර්ථිකයේ අවමය පවත්වාගෙන යාම හා අලුත් විශ්වාසයක් ආර්ථිකයේ ඇතිකර ගැනීමට හා මේ දැනට ව්‍යාපාරවල ඉදලා ඉන්න හැම මට්ටමකටම බැංකු මගින් ආපසු අය කර ගැනීමේ ක්‍රියාමාර්ග කල් දමන ලෙස ඉතාම ඕනෑකමින් ප්‍රකාශ කළේ. සයින්ද මරුදු පුපුරවා ගැනීමෙන් මියගිය ත්‍රස්තවාදීන්ගේ සිරුරු අද මිහිදන් කෙරුණා. ඒ ආගමික කටයුතු වලින් තොරවයි. කෙසේ වෙතත් එම සිදුවීමෙන් ජීවිත අහිමි වූ කුඩා දරුවන් 6 දෙනාගේ අවසන් කටයුතු සිදු කිරුනේ ආගමික වතාවත් වලින් අනතුරුයි. කල්මුනේ සයින්ද මර්දුවල සිදුවුණු උපුරවා ගැනීමෙන් ජීවිතක්ෂයට පත් වුණු ත්‍රස්තවාදී පුද්ගලයන් දස දෙනෙකුගේ මෘත ශරීර ඒ අදාළ විමර්ශන සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් අනතුරුව පොලිසිය විසින් අද භූම දානය කිරීමට කටයුතු කළ අද දහවල් විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි එම භූම දාන කටයුතු සිදු වුණේ එම ප්‍රදේශයේ ආගමික නායකයින් ඒ වගේම එම අදාළ ආගමික සංවිධානවල දැනුම් දීම සහ ඉල්ලීම මත ආගමික කටයුත්තකින් තොරවයි ඒ භූම දාන කිරීමට පොලිසියට සිදු වුණේ නමුත් එම පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වුණු කුඩා දරුවන් 6 දෙනෙකුගේ මృత ශරීර තිබුණා ඒ කුඩා දරුවන් 6 දෙනාගේ මృత ශරීර මීට මොහොතකට පෙර පොලිසිය මැදිහත් වෙලා භූම දානය කිරීමට කටයුතු කළා එම භූම දානයේ කටයුතු සිදු කරනු ලැබුවේ ඒ අදාළ ආගමික කටයුතු සිදු කිරීමෙන් අනතුරුවයි ඊළඟ කාරණය මොහමඩ් සහරාන් නැමැති ඒ මරාගෙන මැරෙන බෝම්බ කරුගේ වැඩිමහල් සහෝදරිය වන මුහම්මදු කාසිම් මතතියා යන අයව ඊයේ දින මඩකලපුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා ඒ වගේම මොහමඩ් සහරාන් නැමැති ත්‍රස්තවාදී පුද්ගලයා විසින් ඇයට ලබා දී තිබූ බවට සැකකරන රුපියල් ලක්ෂ 20ක මුදලකුත් සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබුණා විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි ජාතීන් අතර ඒ වගේම ආගම් අතර සංහිඳියාවට බාධා වන ආකාරයේ අසත්‍ය ප්‍රචාර පතුරවන තැනැත්තන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා ඉදිරි දිනවලදී බලා ගන්න පුළුවන් එවැනි තැනැත්තන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන්මත් මේ වෙද්දී නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින්නේ එහි ප්‍රතිඵල ඉදිරි දිනවලදී ඔබට බලා ගැනීමට හැකියාව තිබෙනවා පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ සියලු පාර්ශවවලට තරාතිරම නොබලා දඬුවම් කරන්නයි ගරුතර මහා සංඝරත්නය රජයෙන් ඉල්ලීමක් කරනු ලබනවා. මහා සංඝරත්නය පෙන්වා දෙන්නේ මේ ක්‍රියාවන්ට සම්බන්ධ පිරිස් වෙත තරාතිරම නොබලා අන්තවාදය සහ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට දැඩිව කටයුතු කළ යුතු බවයි.
රජයට ඉතාමත්ම තදින් බල කර සිටිනවා මේ ක්‍රියාවලියේදී තමන්ගේ දේශපාලන මැදිහත් වීම තමන්ගේ හිතවත්කම් තමන්ට තියෙන වාසි ඔවුන්ගේ සම්බන්ධතාව ගැන හිතන්නේ නැතුව මේට යම් කිසි කෙනෙක් සම්බන්ධද ඒ අයගේ තරාතිරම නොබලා ඔවුන් අත්අඩංගුවට ගත යුතුයි මොවුන් වෙනුවෙන් මුදල් සැපයන ආයතන තියෙනවා පුපුරන ද්‍රව්‍ය වෙඩි ද්‍රව්‍ය ලබා දෙන ආයතන තියෙනවා ඔවුන්ට ගත යුතු ක්‍රියාමාර්ග ගන්නේ නැතුව එක පැත්තකින් අත්අඩංගුවට අරගෙන අනිත් පැත්තෙන් නිදහස් කරනවා නම් ඒක අපි ඉතාමත්ම බරපතල අනාගත ව්‍යසනයකට අතවැණීමක් කියන එක මතක තියාගන්න ඕනේ. ඒ නිසා මේ කාරණාව මුළුමනින්ම මුළුඳුපුටා දැමීමට කටයුතු කළ යුතුයි. බුද්ධයන්සවල ශක්තිය තියෙනවා. හමුදාවට ශක්තිය දෙන උන්ට බලය දෙනවා නම් ඔවුන්ට මේ කටයුතු කරන්න පුළුවන්. දේශීය යාන්ත්‍රණයක් පිළිබඳව විශ්වාසයේ තැබිය යුතුයි මේ ත්‍රස්තවාදී අවසන් කිරීම සඳහා දේශීයව. ඒත් එක්කම ওই විවිධාකාර විදේශීය බලවේගවලට මෙතෙන්ට පය ගහලා ඔවුන්ගේ ඕන එපාකම් අනුව අර ලිබියාවට, සිරියාවට, ඉරාකයට කළදී ලංකාවට කරන්න ඉඩ දෙන්න එපා. මේ තීරණාත්මක අවස්ථාවේ අන්තවාදී අදහස් දරන ඒ වගේම ඉස්ලාමීය අන්තවාදයේ සහ ශාස්ත්‍රවාදයේ මුලින් උපුටා දැමීම සඳහා වන වැඩපිළිවෙලක් අනිවාර්යෙන්ම රාජ්‍ය මට්ටමින් ආරම්භ කළ යුතුයි කියලා අපි ජනාධිපතිවරයාට මතක් කරා. ඉස්බුල්ලා ආණ්ඩුකාරවරයා වහාම ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් කළ යුතුයි. ඔහුගේ කාර්යාලය තිබිලා අවියායුධ හමු වෙනවා. ෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයා හැම අතින්ම දැන් මේ සම්බන්ධව චෝදනා ලබනවා. ශාස්ත්‍රවාදයට දේශපාලන රැකවර ලබා දුන්න සමහර ඇමතිවරු තවම කැබිනට් එකේ වාඩි වෙන බව පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕන. අපි ජනාධිපතිවරයන් ඉල්ලා සිටියා ඔබතුමා දැන් පුළුවන් මේ වෙලාවේ තීන්දුවක් ගන්න රට වෙනුවෙන් අපි වෙනුවෙන් අපි කියන එක විතරයි දැන් ජනතාවට කියන්න තියෙන වෙන දෙයක් මොකුත් නැහැ අපි සංවිධානය වෙමු අපිට අපි හෙවණක් වෙමු දේශපාලනයේ පැත්තකින් තියලා දැන් මේ ඇති අපි දුක් විඳා අපිට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙමු තිබුණා දැන් ඒකත් නැති කළා ඒ නිසා මේ අනවශ්‍ය අනපනක් ගේන එක නෙවෙයි දැන් තියෙන්න ඕනේ වැටුණු රට ඔසවන්නේ කොහොමද රටේ ජනතාවට හෙවණක් වෙන්නේ කොහොමද කියලා දේශපාලන පක්ෂ කල්පනා කරන්න ඕනේ सिविल संविधान कीपयक अद कोलंबदी माध्य हमु कैनवा तिबुना एदी साकच्चावट लाकुने रटे वत्मान तत्वे पिलिमंदवाई में अतर प्रति त्रस्त पनत रटट अहित करबाव श्रीलंका पुदु जन पिरमुने नीतीच संगमे अद प्रकाश कले कोलंबदी पवती माध्य हमु गदी මේ ප්‍රතිසස්ත පනත එක ගෙන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ විධිවිධාන පනත ඉවත් කරලා ඒ වෙනුවට නව පනතක් විදිහට තමයි මේක ගෙන්න මේගොල්ලෝ අදහස් කරන්නේ. එතකොට මේක අපි කියනවා දෙආකාරයකින් මේක මේ රට අහිත කර වෙනවා. පළවෙනි කාරණේ තමයි මේකේ තියෙන විධිවිධාන ඉතා පැහැදිලිව අපි මේ සම්බන්ධ අධ්‍යයනයක් කරා. මේකේ තියෙන විධිවිධාන කලින් තියෙන දැන්ට ක්‍රියාත්මක වෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත තියෙන විධිවිධාන වලට වඩා බොහොම ලිහිල් විධිවිධාන. අරමුණ ත්‍රස්තවාදී වැළැක්වීම නම් ඒක මේ තියෙන පනතින් කරන්න පුළුවන් ගෙන්න යන පනතින් කරන ප්‍රමාණයට වඩා බොහෝම හොඳට කරන්න පුළුවන්. දෙවෙනි කාරණය මේ නමින් දාලා ත්‍රස්තවාදී වැළැක්වීමෙන් නමින් දාලා මේ රටේ මහජන ව්‍යාපාර වෘත්තීය සමිති වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින දේවල් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සිටින දේවල් මැඩ පැවැත්වීමේ කරුණු මේ පනත සීන. ත්‍රස්තවාදී උත්ප්‍රේරණය කිරීම සඳහා හේතු සාධක වෙන පනතක් කියන කාරණය සම්බන්ධයෙන් ඉතා පැහැදිලිව අපිට ඔප්පු කරන්න පුළුවන්. ප්‍රති ත්‍රස්ත පනත ගේන්නෙම අපිට හිතා ගන්න පුළුවන් අධිකරණ ඇමතිවරයා මේ ගේනවා නම් ඒ ගැන හිතන්න පුළුවන්. අර බලලා මල්ලෙන් එළියට බැන්න වගේම මේ කොහෙන් හරි ආපු එකක් විදේශ කටයුතු අමාත්‍යංශයට දුන්න කොන්ත්‍රාත්තුව ඉතින් විදේශ කටයුතු අමාත්‍යවරයාම තමයි පාර්ලිමේන්තුවට මේ ඉදිරිපත් කරන්නේ නැත්තම් මොන අවශ්‍යතාවයකටද විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රතිසස්සපනතක් ගේන්නේ ලෝකෙ මොන රටේද එහෙම දේවල් කරලා තියෙන්නේ ඊයේ බලංගොඩ කල්තොට පාරේ ගොරොක්ගහමඩ පල්ලිය ඒ පල්ලියෙන් කඩු 1000කට අධික ප්‍රමාණයක් ඊයේ නිකුත් කරලා තිබුණා එන වෙසක් එකට බෞද්ධින්ට මල්වට්ටි අතර දීලා ඔවුන් කඩු අරගෙන කුමද්ද කරන්න යන්නේ කියන එක තාමත් මේ රටේ අයිට විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් කියලා දිනෝ දේශපාලකින් සහ ආරක්ෂක අංශ වල අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරයෙන් මේ ආණ්ඩුව මලා මේ මැරිච්ච ආණ්ඩුව සහ මැරිච්ච ආණ්ඩුවට යම් කිසි විදියකට මතවාදීව උදව් කරන කණ්ඩායම් මේ ප්‍රශ්නය අවුල් කරමින් ඉන්නවා. ඒ ඇමතිවරු ඒ දේශපාලඥයෝ එළුවන් කුලමේ ඉඳන් මැරිච්ච කට්ටි දක්වා ඉදි කරපු විදුපත්තු වන උද්‍යානය දෙබෑ කරමින් දෙපළු කරමින් ඉදි කරපු විශාල මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයෙන් තමයි පුත්තලමේ ඉඳන් මන්නාරම සිලා වතුර මැරිච්ච කට්ටි ඒ වගේම කල්ලාරු කියන ප්‍රදේශ දක්වා සියලුම මුස්ලිම් මන්තවාදීන්ට අවශ්‍ය කරන සැපයුම් මාර්ග සපයන්නේ. ඒකන් තමයි ඉස්සෙල්ලම මේ පාලකයෝ කළ යුත්තේ මේ රටේ නීති උල්ලංඝනය කරමින් අමනෝක්න විදියට තැනුවේ මාවත වහාම වසා දැමිය යුතුයි ඒක නැවතත් වන උද්‍යාන සීමාවට ඇතුළත් කළ යුතුයි 2001 රජුගේ ADD බෝම්බට අහුවලා ඇය මං කියන්නේ ලෝකෙ සිද්ධන එකම දැස් එක නොමැති ෆැෂන් ට්‍රෙන්ඩ් දැන් මට මතකයි මගේ සිද්ධිය වෙන වෙලාවේ මගේ ජීවිතේටම රට රජු ගන්න මට හම්බුනේ රුපියල් 50000 ආණ්ඩු ඊට සති 3කට පස්සේ ඇමතිවරයෙක් මිය ගියා එවකට මං කියන අවුරුද්දෙන් 19කට කලින් ලක්ෂ 50යි වන්දිය වෙන රටවල් වල සා
සාමාන්‍යයෙන් ජනතාවක් පීඩනයට පත් වුනම යා මායතන තිනොස් අපි කියනවා අර පිටි වහලක් වෙන ඒ මොන කෙහෙමලක්වත් ලංකාවේ නැහැ. ඉතින් මම ජීවිතේ ගොඩනගාගත්ත මම දින්නා මම විවාහ වෙන්නේ තැස් පෙන්නේ නැතුව ගියන් පස්සේ. මගේ දරුව පව මම ඇස් දෙකෙන් දැකලා නැහැ. බොහොම කනගාටුව කියන්න අපේ සිංහල ඇමතිවරු මේ කරන මේ දෙබිඩි කතා. This is live at 10:30. විරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන් පස්කු ඉරිදා එළවූ ත්‍රස්ස ප්‍රහාරය සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලමින් මහජන අයිතීන් සුරකීමේ පදනම අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනු කළා. පහුගිය 21 වෙනිදා ප්‍රහාරය සම්බන්ධව සියලුම චෝදනාවලට ප්‍රධාන චූටි දෙපාට පත් වෙලා තිබෙනවා රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයා. එතකොට ඔහුගේ නැගෙනියගේ නිවසේ ඉඳලා මේකට සම්බන්ධ සැකකරු දෙන්නෙක් අත්අඩංගුව ආරම්භ තිබෙනවා. මේ පොලිස් මූලස්ථානය පැමිණිල්ලක් කරා වහාම රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයා සතු සියලුම නිවාස තමන්ගේ අමාත්‍යංශය ඇතුළු තමන්ගේ ඥාතීන් සහ තමන් ඇසුරු කළ සියලු දෙනාගේ නිවාස වහාම පරීක්ෂාව ලක් කරන්න. ඒකම ඒ වෙයි තිබෙන ආරක්ෂිත කැමරා දර්ශන වහාම පරීක්ෂාව කරන්න. කාදිනල් තුමනි ඔබතුමා වහාම ප්‍රකාශයක් කරන්න රිෂාඩ් බදුරුගෙන් ප්‍රශ්න කරන්න බැරි හේතුව මොකද්ද? කොයි තැනද හිර වෙලා තිබෙන්නේ? මොකද්ද දින ප්‍රශ්නය? පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වහාම ප්‍රකාශයක් කරන්න ඕන රිෂාඩ් බදුරුදීන් අත්තරම් ගන්න බැරි හේතුව මොකද්ද? ආණ්ඩුව ආරක්ෂා කරනවා කියලා මන්ති දුර පහක් තියනවා කියලා රටේ නීතියත් එක්ක සෙල්ලම් කරන්න බෑනේ. දුබායිදී අත්අඩංගුවටගත් පාතාල නායක මාකඳුරේ මදුෂ් මෙරිටට පිටුවහල් කිරීම පිළිබඳව තීන්දුව මේ මාස 9 වෙනිදා දක්වා යලි කල් දමා තිබෙනවා. ඒ ජීවිත තර්ජන ඇති බැවින් තමා ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙසට මාකඳුරේ මදුෂ් මීට පෙර එරට අධිකරණයේ ගොනු කළ පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේදී හික්කඩුව පටවන ප්‍රදේශයේදී යතුරුපැදියක පිටුපස ගමන් කළ පුද්ගලයෙකු සතුව තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් ඔහු තුවාල ලබා කරාපිටියේ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. පසුව හික්කඩුව පොලිසිය සිදු කළ සෝදිසි කිරීමකදී ඔවුන් සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් ජීවුණ්ඩ 6ක් සහ දුරකතන දෙකක්ද සොයාගත්තා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිළියන්දල අලුත්පාර මාම්පේ ප්‍රදේශයේ බෝක්කුවක් යට තිබී කාන්තා මලසිරුවක් හමු වී තිබෙනවා. පොලිසිය සැක කරන්නේ ඇය ඝාතනය කර එම ස්ථානයට ගෙනවිත් දමා ඇති බවටයි. 47 හැවිරිදි සිවුදරු මවක් වන ඇය ගෝනපොළ කුඹුක ප්‍රදේශයේ පදිංචි කාරණයක්. හක්මන පොලිසිය රුපියල් කෝටි 3000කට අසන්න වලපට කිලෝග්‍රෑම් 500ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මාතර රක්ෂිත ප්‍රදේශ කිහිපයකින් මෙම වලපට කපා ඇති බවයි. එංගලන්තයේ ඓතිහාසික මාලිබෝන් ක්‍රීඩා සමාජයේ මීළඟ සභාපති ධුරයට ලොව බිහි වූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පත් කර තිබෙනවා. ඒ ඊයේ පැවති මාලිබෝන් ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී සංගක්කාර ඉතිහාසයට එක්වන්නේ එංගලන්ත ජාතිකයෙකු නොවන මාලිබෝන් ක්‍රීඩා සමාජයේ පළමු සභාපතිවරයා ලෙසයි. ලෝක ක්‍රිකට් පිටියේ නීති සම්පාදකයන් සහ ක්‍රීඩාවේ ජීවගුණය පිළිබඳව තීරණ ගැනීමේ බලය හිමිවන්නේ එංගලන්තයේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිටි මාලිබෝන් ක්‍රීඩා සමාජයටයි. ඊයේ මාලිබෝන් ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වුණා. එහිදී වත්මන් සභාපති ඇන්තනි වර්ෆර්ඩ් මාලිබෝන් ක්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ නම ප්‍රකාශ කර තිබෙනවා. මේ අනුව සංගක්කාර මේ වසරේ ඔක්තෝබර් 1 වෙනිදා සිට මෙම දුරේ වැඩ බාර ගැනීමට නියමිත අතර ඔහු ඉදිරි වසරක කාලයේදී මාලිබෝන් ක්‍රීඩා සමාජයේ සභාපති දුරේ කටයුතු කරනු ඇත. සංගක්කාර ඉතිහාසයේ දක්වන්නේ මහා බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවන මාලිබෝන් ක්‍රීඩා සමාජයේ පළමු සභාපතිවරයා ලෙසයි. 2011 වසරේදී මාලිබෝන් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩාවේ ජීවගුණය පිළිබඳ දේශනයක් කළ සංගක්කාරට 2012 වසරේදී ජීවිත කාලයේදීම මාලිබෝන් ක්‍රීඩා සමාජයේ ගෞරව සමාජිකත්වයේ හිමිවුණා. එහිදී ඔහුට මාලිබෝන් හි ලෝක ක්‍රිකට් කමිටුවටද එක්වන්නට අවස්ථාව ලැබුණා. සංගක්කාර පවසන්නේ මෙලෙස මාලිබෝන් ක්‍රීඩා සමාජයේ සභාපති ධුරයට පත්වීම තමාට ලැබුණ අතිශය ගෞරවයක් බවයි. I'm Kumar Sangakkara and I'm delighted to be the new president of the MCC. During my tenure, I think the focus will continue to be on the development of Lords as the premier venue in world cricket.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අද ප්‍රකාශයට පත් කළා. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දරුණුතම කඩාවැටීමට මුහුණ දී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ශ්‍රේණිගත කිරීම හිමි ඇත්තේ නවන සානයයි. ශ්‍රී ලංකා කණ්ඩායමට එතෙක් මෙතෙක් හිමි වූ 15තම ශ්‍රේණිගත කිරීමද මේ වනවා. ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 76ක් හිමි වූ අතර පසුපසෙන් සිටිනේ ඇෆ්ගනිස්තානයේ, සිම්බාබ්වේ, අයර්ලන්තයේ, ස්කොට්ලන්තයේ සහ නේපාලයේ වැනි කණ්ඩායම්. ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකාවට 6වෙනි සානෙ හිමි වී තිබෙන්නේ ප්‍රසාද ලකුණු 94ක් සමගින්. අපි අදට ඔබෙන් සමුගෙන යනවා. යලිත් හමුවෙමු හෙට උදෑසන අද දවස සමගින්. ඔබට සුබ රාත්‍රියක්.